2022 ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවට ප්‍රවෘත්තිය මුල්ම වරට මාධ්‍යන්ට හෙළිකරුණේ පසුගිය අප්‍රේල් පළමුවැනිදා. මේ E3 ඉවෙන්ට් එක කරුණාම 2022 අවුරුද්ද සඳහා ඔයාලා වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්න ඉවෙන්ට් එක මොකක්ද? ගියවරුද්ද ඉඳන් ප්ලැනට් 360 බලපු ඔයාලට E3 ඉවෙන්ට් එක කියලා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මම හිතනවා ඔයාලම E3 ඉවෙන්ට් එක ලයිව් අරගෙන ආපු වීඩියෝස් ටික බලන්න ඇති කියලා. ඒ වීඩියෝස් ටික බැලුවා නම් E3 ඉවෙන්ට් එකේ වැදගත්කම ඔයාලට අනිවාර්යයෙන්ම දැනටමත් දැනෙනවා ඇති. ඉතින් මේ 2022 අවුරුද්දේ E3 ඉවෙන්ට් එක ගැන අලුත්ම තොරතුරක් මාධ්‍යන්ට දැන් නිකුත් වෙලා තියෙනවා. මේ තොරතුරු ඒ තරම් හොඳ තොරතුරක් නම් නෙවෙයි. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අපි අද වීඩියෝ එක අරගෙන ආවේ. මේක වීඩියෝ ගේමින් කමියුනිටි එකට වගේම වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකටත් ඉතාමත් අත්‍යවශ්‍ය වන ඉවෙන්ට් එකක්. නමුත් 2022 අවුරුද්දේ මේ ඉවෙන්ට් එකේ ඉරණම මේ විදිහට විසඳෙනවා. මේ ලැබුණු නිවේදනයේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක කොයි විදිහටද බාරගන්නේ, මේක වීඩියෝ ගේමින් කමියුනිටි එකට සහ ඉන්ඩස්ට්‍රි එකට බලපාන්නේ කොහොමද කියන කාරණා ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ E3 2022 ගැන ලැබුණු අසුබදායි ආරංචිය ගැන. වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගැන හොඳ දැනුමක් තියෙන ඔයාලට ද ඉලෙක්ට්‍රොනික එන්ටර්ටේන්මන්ට් එක්ස්පෝ කියන්නේ නూరు දෙයක් නෙවෙයි. වාර්ෂිකව පැවැත්වෙන මේ ඉවෙන්ට් එක තමයි ලෝකයේ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් පවත්වන විශාලම ඉවෙන්ට් එක. ඉලෙක්ට්‍රොනික එන්ටර්ටේන්මන්ට් එක්ස්පෝ කියන වචන තුනේ මුල් අකුරු පාවිච්චි කරලා E3 කියන කෙටි නමින් හඳුන්වන මේ ඉවෙන්ට් එක වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකට ආදරය කරන අයට ඉතාමත් වැදගත් වෙන ඉවෙන්ට් එකක්. මොකද මේකෙදි තමයි ඉදිරියේදී එන්න තියෙන ගේම්ස් මොනවද, මේ වෙනකන් ආව ගේම්ස් වල අලුතෙන් එන දේවල් මොනවද, වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ අලුත් නිවුස් මොනවද කියන එක ගැන අපට හරියාකාරව දැනගන්න ලැබෙන්නේ 1995 දී ඉන්ටරැක්ටිව් ඩිජිටල් සොෆ්ට්වෙයාර් ඇසෝසියේෂන් එක මගින් පටන් අරගෙන පසුව එන්ටර්ටේන්මන්ට් සොෆ්ට්වෙයාර් ඇසෝසියේෂන් විසින් යාවත් කාලින වූ සංගමය මගින් 2020 දක්වා නොකඩවා වාර්ෂිකව මේ ඉවෙන්ට් එක ගේමින් කමියුනිටි එක වෙත අරගෙන ආවා. නමුත් 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ E3 ඉවෙන්ට් එක ඒ වෙනකොට පැවති COVID-19 වසංගත තත්ත්වයක් එක්ක අත්හැර දමන්නට සංවිධායකයන් තීරණය කළා. ඒ විදිහට තමයි 2020 E3 ඉවෙන්ට් එක අවලංගු වෙන්නේ. 2020 මේ සිද්ධියෙන් පස්සේ 2021 වෙද්දිත් COVID-19 තත්ත්වයේ ඒතරම් යහපත් තත්ත්වයක නොපැවතුණු නිසාවෙන් 2021 E3 ඉවෙන්ට් එක ගැනත් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් 2021 වර්ෂය සඳහා වන E3 ඉවෙන්ට් එක පවත්වන්නට ESA සංවිධායක මණ්ඩලය තීරණය කරනු ලැබුවා. නමුත් ඒ හැමදාම තියෙනවා වගේ හැමදිනම සහභාගී වෙලා කරන in-person ඉවෙන්ට් එකක් විදිහට නෙවෙයි, 100%ක්ම ඩිජිටල් ඉවෙන්ට් එකක් විදිහට 2021 E3 ඉවෙන්ට් එක පවත්වන්න තමයි ඔවුන් සැලසුම් කරේ. ඒ ඉවෙන්ට් එකේ සියලුම අවස්ථා ඒ වෙනුවෙන්ම නිර්මාණය කරලද YouTube චැනලයක් සහ ඔවුන්ගේ නිල ට්විච් සහ FB පිටු භාවිතා කරමින් ලෝකයේ පුරාම සජීවීව බෙදා හරින්නත් ඔවුන් කටයුතු කළා. බාධා මැද වුණත් අති සාර්ථකව පැවැත්වුණු E3 2021 ඉවෙන්ට් එක ඉවර වෙන්නේ ඒ විදිහට. මේ ඉවෙන්ට් එකේදී ලෝකයේ ප්‍රධානම වීඩියෝ ක්‍රීඩා සමාගම තමන්ගේ ඉදිරිපත් කිරීම අන්තර්ජාලය හරහා තමන්ට ආදරය කරන ගේමින් කමියුනිටි එකට ඉදිරිපත් කරනු ලැබුවා. ඊට නොදෙවෙනි අවධානයක් ගේමින් කමියුනිටි එකෙන් ලබා ගන්නත් මේ ඉවෙන්ට් එකට හැකියාව ලැබුණා. ඉතින් ඔය විදිහට 2021 අවුරුද්ද ගත වෙලා ගින් 2022 ලැබුණා. 2021 දී රිලීස් වෙන නියමිත වෙලා තිබුණු ගේම්ස් ගොඩක් 2022 දී රිලීස් වෙන නියමිත වෙලා තිබ්බ නිසාත් අලුතින් ගේම්ස් ගණනාවක්ම මුල්ම වරට අනවුස් කරන සැලසුම් කරලා තිබ්බ නිසාත් 2022 වර්ෂයට ලොකු ආකර්ෂණයක් ලැබිලා තියෙනවා. මේ නිසා 2022 E3 ඉවෙන්ට් එක පිළිබඳව ගේමින් කමියුනිටි එක ඉහළ බලාපොරොත්තු තියාගෙන හිටියා කිව්වොත් නිවැරදි. මොකද ඒ ගේම්ස් වල අලුත් තොරතුරු මේ ඉවෙන්ට් එකේදී දැක බලා ගැනීමේ ලොකු උනන්දුවක් ගේමින් කමියුනිටි එකට තිබුණ නිසා. ඒත් 2022 E3 ඉවෙන්ට් එක ගැන තිබ්බ මුල්ම බලාපොරොත්තුව බිඳ වැටෙන්නේ 2022 ලබලා මාසයක් යන්නත් කලින් 2022 ජනවාරිවල ESA විසින් නිල වශයෙන් නිවේදනය කළේ 2022 E3 ඉවෙන්ට් එක භෞතිකව නොපැවැත්වීමට තමන් තීරණය කළ බව. ඒ කියන්නේ 2022 දීත් සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යන්ට සහභාගී වෙන්න පුළුවන් ඉවෙන්ට් එකක් ඔවුන් පවත්වන්නේ නැති බව තමයි ඔවුන් ප්‍රකාශ කරේ. මේට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ 2022 මුල් කාලයේ නැවතත් හිසේස වූ COVID-19 වසංගත තත්ත්වය, විවිධ විකෘති සහ දරුණු ප්‍රභේද ඇති කරමින් නැවතත් ව්‍යාප්ත වන්නට පටන් ගත්ත COVID-19 වසංගතයේ මේ සඳහා හේතු වන්නට ඇතැයි අනුමාන කරන්න පුළුවන්. ESA හිමි ප්‍රකාශයත් එක්ක ගොඩක් දෙනා උපකල්පනය කළා මේ වසරේ E3 ඉවෙන්ට් එකත් ගිය වසරේ තිබ්බ E3 ඉවෙන්ට් එක වගේම ඩිජිටල් ඉවෙන්ට් එකක් විදිහට පවත්වේවි කියලා. නමුත් සමහරක්ගේ අදහසින් බැහැරව හිතන්නට හේතුණු විශේෂ කරුණක් තිබ්බා. ඒ තමයි 2021 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු ද ගේම් අවෝඩ්ස් 2021 ඉවෙන්ට් එක in-person ඉවෙන්ට් එකක් විදිහට පැවැත්වීම. ඔයාලා දිගටම අපේ channel එක බලනවා නම් මතක ඇති අපිත් සජීවීව අරගෙන ආව ද ගේම් අවෝඩ්ස් 2021 ඉවෙන්ට් එක පැවැතුනේ විශාල මහජන සහභාගීත්වයකින් බව. ඒ නිසා ගොඩක් දෙනා හිතුවේ 2022 E3 ඉවෙන්ට් එකත් ඒ විදිහටම පැවැත්වේ කියලා. නමුත් ESA මේ විදිහට ප්‍රකාශයක් කිරීම මත
E3 2022 පිළිබඳව සම්පූර්ණ බලාපොරොත්තුම ඉවත් කරගන්න ගේමින් කමියුනිටි එකේ සැලකිය යුතු පිරිසක් තීරණය කරලා තිබුණා. මේ තීරණයට උදව් දෙන ප්‍රකාශයක් ලෝකයේ ප්‍රධානම ගේම් නිවුස් රිපෝර්ටර් කෙනෙක් වන ජෙෆ් ග්‍රබ් විසින් සිදු කරලා තිබුණා. ඒ තමයි දැනට ෆිසිකල් ඉවෙන්ට් එකක් විදිහට විතරක් E3 2022 පවත්වන්නේ නැති බව ප්‍රකාශ කරත් බොහෝ විට 2022 E3 ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට ලොකු ඉඩක් ඇති බව. E3's been canceled. Well, physically it's been canceled. Digitally probably also canceled. ජෙෆ් ග්‍රබ්ගේ අන්නේ ප්‍රකාශය දැනට දින කිහිපයකට කලින් තහවුරු කෙරුණා. E3 2022 ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවට ප්‍රවෘත්තිය මුල්ම වරට මාධ්‍යන්ට හෙළි කෙරුණේ පසුගිය අප්‍රේල් පළමුවැනිදා. ගොඩක් දෙනෙක් මේ ප්‍රවෘත්තිය අප්‍රේල් පළමුවැනිදා නිකුත් වෙන නිසා වෙන පිළිගන්නට මැලි වුණා. නමුත් IGN ඇතුළු ලෝකයේ ප්‍රමුඛතම වෙබ් අඩවි විසින් තහවුරු කිරීමත් එක්ක මේ ප්‍රවෘත්තිය සත්‍ය බවට තහවුරු කෙරුණා. ඒ අනුව 2022 වර්ෂය සඳහා වන E3 ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කරලා තියෙනවා. මේ පිළිබඳව නිලතොරතුරු සමග ඊමේල් පණිවිඩයක් තමන් වෙත ලැබී ඇති බව තමයි IGN හෙළි කරේ. ඊට අමතරව තවත් ආයතන කිහිපයක්ම ඒ බව තහවුරු කරලා තිබුණා. නමුත් මේ මොහොත වන තෙක් ESA විසින් මේ පිළිබඳව නිල තහවුරු කිරීමක් ලබා දීලා තිබුණේ නැහැ. ඒත් මාධ්‍යන්ට මේ තොරතුරු ලැබුණු විදිය සලකලා බලපුවම මේ ප්‍රවෘත්තිය සත්‍යයක් ලෙස පිළිගන්න අපට සිද්ධ වෙනවා. E3 ඉවෙන්ට් එකක ඇති වැදගත්කම ගේමින් ඉන්ඩස්ට්‍රි එකට වගේම ගේමින් කමියුනිටි එකටත් එක වගේම දැනෙනවා. ඕනම ගේමින් කමියුනිටි එකකට පුළුවන් තමන්ගේ නිර්මාණ තනිතනුවේ වුණත් එළි දක්වන්න. නමුත් මේ විදිහට වීඩියෝ ක්‍රීඩා ශාස්ත්‍රයට සම්බන්ධ හැම ආයතනයක්ම තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක එකම ස්ථානයකදී එකතු වෙලා නිර්මාණයන් ජනකත කිරීම තුළින් ඇතිවන බැඳීම ඒ හරහා ඇති කරන්න අමාරුයි. වීඩියෝ ක්‍රීඩා ශාස්ත්‍රයේ උන්නතියට උර දෙන සංවාදයන් ගේමින් කමියුනිටිගේ අදහස් හා යෝජනා ඍජුවම සාකච්ඡා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ මේ වගේ ඉවෙන්ට් එකක් හරහා. E3 කියන්නේ ලෝකයේ ඒ විදිහට පැවැත්වෙන විශාලම අවකාශය නිසා එහෙම ලැබෙන අවස්ථාවන් ගන්න ඉතාමත් වැඩි. ඒ නිසායි මෙවැනි ඉවෙන්ට් එකක් වැදගත් වෙන්නේ. ඒ වගේම වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ වෙළඳපළ භාණ්ඩවලට තමන්ගේ පාරිභෝගිකයාව මහා පරිමාණයෙන් ඍජුව මුණගැහෙන තැනක් තමයි මේ ඉවෙන්ට් එක. ඒ නිසාවෙන් ඒ හරහා ඔවුන්ට වෙළඳ ප්‍රචාරණයක් ලැබෙනවා. මේ වගේ ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තීරීමෙන්ට් එකක් තමයි E3 ඉවෙන්ට් එක. ඒ හේතුවෙන් 2022 වසර සඳහා E3 ඉවෙන්ට් එක නොපැවැත්වීමට ගත්ත තීරණය නම් වීඩියෝ ක්‍රීඩා ශාස්ත්‍රයට එතරම් සුබදායි වන එකක් නැහැ. මේ නිවේදනයත් සමග ආව ඊළඟ ගැටලුව තමයි 2022 අවුරුද්දේ අලුතින් අනවුන්ස් කරන්න තියෙන ගේම්ස් වලට වේදිකාව හැදෙන්නේ කොහෙන්ද කියලා. මේකට උත්තරය අපට 2020 අවුරුද්දෙන්ම ගන්න පුළුවන්. 2020 දී ගොඩක් වීඩියෝ ක්‍රීඩා සමාගම් තමන්ගේම ඉවෙන්ට්ස් පැවැත්වුවා. Ubisoft Forward, Nintendo Switch Online, Xbox Gameplay Showcase, PlayStation State of Play වගේ ඉවෙන්ට් සරහා තමන්ගේ කම්පැනි එකට අදාළ නිර්මාණයන් ඉදිරිදක්වන්න ඔවුන් ක්‍රියා කළා. ඉතින් ඒ නිසා 2022 අවුරුද්දත් ඒ වගේ ඉවෙන්ට්ස් වලින් සමන්විත වෙන අවුරුද්දක් වේවි කියලා අපට හිතන්න පුළුවන්. නමුත් ඒ හරහා ඇති වෙන්නේ තමන්ගේ කම්පැනි එකට විතරක් කැමති ගේමින් කමියුනිටි එකකට තමන්ගේ නිර්මාණ පමණක් විවෘත කරන වසරක් බවත් නැවතත් මතක් කළ යුතුයි. මේ තනිතනිව පවත්වන ඉවෙන්ට්ස් වලට අමතරව වසරක් තුල පවත්වන තවත් ප්‍රධාන පෙළේ ගේමින් ඉවෙන්ට්ස් ගණනාවක්ම තිබෙනවා. Summer Game Fest, Gamescom, Tokyo Game Show, The Game Awards වැනි ප්‍රධාන පෙළේ ඉවෙන්ට්ස් කිහිපයක්ම සාමාන්‍යයෙන් එක වසරක් තුලදී පැවැත්වෙන්නට නියමිතයි. ඉතින් මේ ඉවෙන්ට්ස් වලට 2022 වර්ෂය තුලදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එකත් ගැටළු සහගත කාරණයක් බවට පත් වෙලා තිබුණා. ඒ ගැටළුවට පළමු පිළිතුර ලැබෙන්නේ ද ගේම් අවෝඩ්ස්ගේ නිර්මාතෘ වන ජෙෆ් කීලිගෙන්. ඔහු දැනට දින කීපයකට පෙර තමන්ගේ ට්විටර් පිටුව හරහා නිවේදනය කළා. 2022 වර්ෂය සඳහා වන සමර් ගේම් ෆෙස්ට් එක නියමිත විදිහටම 2022 ජූනි මාසයේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් බව. ඒ කියන්නේ E3 2022 ඉවෙන්ට් එක නැති වුණත් එහා සමානම ඉවෙන්ට් එකක් ඒ ආසන්නයේම පැමිණෙනවා. ඒ නිසා අලුත් ගේම්ස් අනවුන්ස්මන්ට්ස් විශාල ප්‍රමාණයක් මේ ඉවෙන්ට් එකේදී දැක ගන්න අපට පුළුවන් වේවි. ඊට අමතරව තවත් ප්‍රධාන ගේමින් ඉවෙන්ට්ස් දෙකකටම දැනටමත් දින නියම කරලා අවසන්. 2022 Gamescom ඉවෙන්ට් එක 2022 අගෝස්තු 24 ඉඳන් 28 වෙනිදා දක්වා පැවැත්වෙනවා. Tokyo Game Show එක 2022 සැප්තැම්බර් 15 ඉඳන් සැප්තැම්බර් 18 දින දක්වා පැවැත්වෙනවා. දැනට මේ ඉවෙන්ට්ස් තුන තමයි නිල වශයෙන්ම පැවැත්වෙන බවට තහවුරු කරලා තියෙන්නේ. නමුත් ජෙෆ් කීලි Summer Game Fest එක සහ Gamescom අරගෙන එනවා නම් අනිවාර්යයෙන්ම ද Game Awards 2022 ඉවෙන්ට් එකත් නියමිත විදිහට දෙසැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති. ඒ විදිහට ගත්තාම 2022 සඳහා නැති වෙන්නේ E3 ඉවෙන්ට් එක විතරයි වගේ. මේ නිසාවෙන් යම්කිසි පසුබෑමකට ලක් වුණත් මේ ඉවෙන්ට්ස් එකට පුළුවන් වේවි වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක සහ කමියුනිටි එක එකට බැඳ තබා ගන්න. මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැනට තියෙන ප්‍රධානම ගැටලුව තමයි E3 සඳහා වන නිල මාධ්‍යයන්ගෙන් එකක්වත් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් තහවුරු කළ නැතිවීම. අපි ඒ ප්‍රකාශයත් ඔවුන්ගේ ඊළඟ පියවරත් පිළිබඳව දැස් දල්වා බලාගෙන සිටිමු. ඒ කියන්නේ 2022 අවුරුද්ද සඳහා E3 ඉවෙන්ට් එකක් පැවැත්වෙන්නේ නැහැ. ඔවුන් 2023 අවුරුද්ද සඳහා E3 ඉවෙන්ට් එකක් පැවැත්වීම පිළිබඳව සලකා බලමින් ඉන්න බව තොරතුරු දැනටමත් ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු මේක ඉදිරියේදී ලැබෙන නිල තොරතුරු මොනවද කියලා. ඒ වගේම ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න අපි මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා Planet 361 එක අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. මේ E3 ඉවෙන්ට් එක කරුණාම 2022 අවුරුද්ද සඳහා ඔයාලා වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්න ඉවෙන්ට් එක මොකක්ද? ඔයාගේ උත්තරේ බල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් මේ වගේම හම්බෙමු. එතකන් ගිහිල්ලා නම් Happy Gaming. Jai Jai Weba.